ඔබ නැවතත් අද දෙරණ සමඟ. තවත් පුවත් කීපයක් දැන්. පොතුවිල් මුහුදු මහ විහාරයට අයත් භූමිය පිළිබඳ ගැටළු නිරාකරණය කොට ඒ පූජා භූමියක් ලෙස නම් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මේ බව ප්‍රකාශ කරුණේ අග්‍රාමාත්‍යවරයා ඇදම විහාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාවේදී. මේ අතර ඓතිහාසික දීඝවාපිය චෛත්‍ය රාජානයන්ගේ ප්‍රතිසංස්කරණය ආරම්භ කිරීමද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. ඩුබායි සිට පැමිණි ගුවන් මගින් පිරිසක් නිරෝධායන මධ්‍යස්ථානයකට රැගෙන යාමට පැමිණි බස් රථයක් ඊයේ පස්වරුවේ කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ සිදුව පිටවීමතුරුට වසර දැනතුරට ලක්ව තිබෙනවා. අනතුරට හේතුව රිදුරට බස් රථය පාලනය කර ගැනීමට නොහැකි වීම බවයි වාර්තා වන්නේ. මොදර මෙත්සද සෙවන පොලිස් මුරපොලට ලද්දොරතුරකට අනුව මොදර මෙත්සද නිවාස සංකීර්ණයේ කළ සෝදිසි මෙහෙයුමකදී එක් නිවසක් තුළ එළවලු පාර්සලයක සංගවා තිබීදී හෙරොයින් ග්‍රෑම් 15කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. එෙහිදී මුදලින් රුපියල් 31,000ක්ද සමගින් වයස වෘදු 37ක පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. දියවන්නා ඔයේ දියත අධ්‍යාරක්ෂිත කලාපයට අනවසරින් ඇතුළු වී මසුන් මැරීමට තත් කළ පුද්ගලින් දෙදෙනෙකුගෙන් එක් අයකු දියගිලි අතුරුදන්ව තිබෙනවා. ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස තමන් සතු සාර්ථකත්වයේ යළිත් අහුරු කරමින් 2020 ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කිරුළ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම සතු කරදීමට මහලේ ජයවර්ධන ඊයේ සමත් වුණා. ඉන්දිය ප්‍රීමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ 13 වන අදියරේ අවසන් තරගය ඊයේ පැවැත්ුණේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. ඒ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම අතරයි. එනු තරගයේ කාසිය වාසය දිනු දිල්ලි කැපිටල්ස් නායකයා පළමුව පන්දුර පහර දීමට තීරණය කළේ සිය පිතිකරුවන් කෙරෙහි විශ්වාසය තබමින් වුවත් තරගයේ පළමු පන්දු වාරයේ පළමු පන්දුවේදීම මාකස් ස්ටොයිනිස් දවා ගැනීමට ට්‍රෙන්ට් බෝල්ට් සමත් වුණා. ඒත් සමග ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේක පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවාගත් එකම පන්දුය වන්නා බවට ට්‍රෙන්ට් බෝල්ට් වාර්තාතරට එක්ුණා. තරගයේ තමන් දෙසට හරවාගත් මුම්බයි පන්දුයවන්නන් දිල්ලි ඉනිම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දෙවි ලකුණු 156කට සීමා කළා. Mumbai Indians fist bumps. They seem to be the happiest side at the moment. Kamanaikathwiyarthi pasuwara waratath India Premier League kirula Mumbai pilata himi karadime apekshawen pitita pivisi Mumbai nayaka Rohit Sharma vegavat arambayak laba ganimin pandu 51 kadi lakunu 68 cross kara Mumbai pilaye jayagrahanayata maga vivara kala. Yanuwa pandu war 18 ay pandu 4 kadi kadulu 5k dewi jayagrahi lakunu 157 simawa pasu karagi Mumbai pila akandawa dewana waratath shurthawa dina ganimin ithihase thula pas warak ema shurthawa දිනගත් පළමු කණ්ඩායම බවට පත් වුණා. Celebrate long and hard and deservedly so deserves a piece of this success chance to hold IPL title champions are the Mumbai Indians. What a night for the men in blue and Rohit Sharma. ඒ අවස්ථා පහින් අවස්ථා තුනකදීම මුම්බයි පිල ඉන්දියන් ප්‍රීමියර් ලීග් කිරුළ දිනා ගැනීමට ප්‍රධාන පුහුණුකරුවා ලෙස සියදායකත්ව ලබා දුන්නේ වත්මන් ක්‍රිකට් පිටියේ ප්‍රමුඛ පිලේ පුහුණුකරුවෙකු වන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධනයි. You were such a touch player yourself but your boys just hit the big sixes. Is that part of the game plan that you actually practice hitting sixes because you hit many more than anybody else? I think it's been in Mumbai's DNA for a long time. සියලට ප්‍රථම මිනිස්කම පෙරදරි කරගත් මනුසත් දෙරණ ඩයලොග් ආයතනය සමගින් එක්ව ආරම්භ කළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ විශේෂ ක්‍රියාන්විතය 18 වැනි දිනටත් අද ක්‍රියාත්මක කෙරුණා. COVID-19 ව්‍යාප්තිය වැළැක්වීමට පනබ ඇති නිරෝධායන ඇඳිරි නීතිය නිසා අසරණ වූ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩපිළිවෙලක් මනුසත් දෙරණ ආරම්භ කළේ ඩයලොග් ආයතනය සමග එක්වයි. එහි එක් පියවරක් ලෙස රද්දොළුගම නිවාස සංකීර්ණයේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දුන්නේ මෙලෙසින්. මෙතර විශේෂ අවශ්‍යතා සහිත වූවන් දිවිගෙවන ලුණුවිල සම්බෝධි නිවාසයේද මෙමගින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පිරිනැමුණා. වේසනකාරී අවස්ථාවක අපගේ සම්බෝධි නිවාස අද දින පැමිණලා අපේ නේවාසි ළමුන්ගේ කුස පිළවීම සඳහා වියලි ආහාර අප වෙත පරිත්‍යාග කරා. ඒ වෙනුවෙන් ඩයලොග් සමාගමට මනුසත් දෙරණ අපගේ කුතවේදීත්වය පිරිනමනු ලබනවා. මනුසත් දෙරණ මෙම විශේෂ සහන ක්‍රියාන්විතය ඩයලොග් සමගයක ඉදිරියටත් සිදු කරනවා. ඒ සමග අපගේ ප්‍රධාන පුවත් ප්‍රකාශය නිමාවට පත් වෙනවා. සුබ රාත්‍රියක්.